ඒවෙනකොට වෙලාව රාත්‍රී 9ට විතරදී මහරෝහලේ රසායනාගාරය ඇතුලේ කීප දිනක් තාම වැඩ. එතන ලේ සැම්පල් පරීක්ෂණ කටයුතු සිදු කරන තැනට ඇවිත් හිස දැම්මේ අවුරුදු 55ක පමණයි. ඔහු රෝගියෙක්. රෝහලේ නේවාසික රෝගියෙක් බව පෙනෙනවා. ඔහු එක් අතකින් එල්ලාගිරින සේලයින් බෝතලේ දැක්කම බොහොම අසාධ්‍ය පාටක් පෙනුනේ. කොණ්ඩේ රැවුල අසාමාන්‍ය විදිහට වැවිලා තිබුණු හින්දා තරමක විරූපී පෙනෙමිකුත් තිබුණා. මොකද මේ ලෙඩු මෙහාට රින්ගන්නේන්නේ? යන්න යන්න. අනේ මහත්තයෝ, මේ මගේ ලේ රිපෝට් එක ගෙනියන්න පුළුවන්ද? හරි හරි, අපි එක වාට්ටුවට එවන්න. ඔයා අමාරු ලෙඩෙක් නේද? යන වාට්ටුවට. අනේ අනේ බුදු සර්, ඉක්මනට ගෙනියන්න කිව්වා. බේරෙන්න බැරිම තැන තුන්ඩු ටික තෝරන ගමන් නම ඇහුවා. හරි, මේ මොකද්ද නම? පියදාස. ඒ එම්කේ පියදාස. හරි හරි, පියදාස වාට්ටුවට යන්න. මම රිපෝට් එක වාට්ටුවට එවන්න. ඊට පස්සේ කිසිම කතාබහක් නැතිව එයා වාට්ටුව පැත්තට ඇවිදගෙන ගියා. ගිහින් විනාඩි 5ක්වත් ගියේ නැහැ. ආයෙත් ආවා. ඇවිල්ලා ඉල්ලනවා එයාගේ දවල් ගත්ත ලේ රිපෝට් එක ඉක්මනට දෙන්නලු. මං ඇහුවා ඔයා කොයි වාට්ටුවේ දින්න කියලා. දැඩි සත්කාරයක කෙලු. දෙයි හාමුදුරුවනේ, එච්චර අමාරු ලෙඩෙද්ද මෙහෙම ඇවිදගෙන එහෙම යන්නේ? මට ඇති උනේ පුදුම තරහක්. යනවා මෙතනින් යන්න. ඔය අපිවත් අමාරු දාන්නද මේ හදන්නේ කියලා බැන්නව. එයා සේලයින් බෝතලෙත් එක අතකින් අල්ලගෙන බොහොම අමාරුවෙන් වගේ නොණ්ඩි ගාමින් වාට්ටුව දෙසට ඇවිදගෙන ගියා. මට තරහ ඉවසන්න බෑ. වාට්ටුව බාරින් අයට පිස්සුද? මෙහෙම අමාරු ලෙඩුන්න රිපෝට් ඉල්ලන්නේ යවන්නේ. මම කෝල් එකක් අරගෙන දැඩි සත්කාරෙ මිසීට කතා කළා. මොනාද මේ කරන වැඩ? එක එක ලෙඩු යන්නේ ලේ රිපෝට් ඉල්ලගෙන යන්න. කොපි කවද්ද වුණේ? එහෙනම් වෙන වාට්ටුවකින් වෙන්නේ නැති. නැත්තේ මොකද? ලෙඩාමණි කිව්වා එයා දැඩි සත්කාරයක ඉඳලා ඉන්න කියලා. අනේ නැහැ. අපි නම් මේකින් නෑ එහෙම යවන්නේ නැහැ. මොකද්ද නම කිව්වේ? පියදාස. එම්කේ පියදාස කියලා කිව්වේ. අවුරුදු 55ක 60ක විතර කොණ්ඩේ රැවුල වවාගත්තු සීය කෙනෙක්. කොයි වෙලාවේද ආවේ? දෙපාරක් ආවා. අන්තිම සැරේ ඇවිත් ගින් විනාඩි දෙකක්වත් නැහැ. මොකක් වෙන්න බෑ? මේ දැඩි සත්කාරේ කීටු එම්කේ පියදාස කියන ලේඩ දැන් පෑය භාගයට කලින් නෙමරුනේ. මට හිතා ගන්න බැරුව ගියා ඒ පිළිතුර. ඒ හින්දම තමයි ඒ මැරුණා කියන කෙනාගේ ඇඳ අසලට ගියේ. ඊට පස්සේ තමයි දෙලොව රත් වුනේ. මේ පැය භාගයට කලින් මැරුණයි කියන්නේ දැන් විනාඩි කීපයකට කලින් මගේ ඉස්සරහට ඇවිදගෙන ඇවිත් එයාගේ ලේ රිපෝට් එක ඉල්ලපු කෙනාමයි නේද? ඒ හිටපු සරමමයි. මට කිසි දෙයක් හිතා ගන්න බෑ. අවුරුදු 25ක විතර ඉස්පිරිතාල ජීවිතේ මෙහෙම සිදුවීමකට මුහුණ දුන්නමයි. මම මේ සිදුවීම තවත් දිගින් දිගට කාටවත් කියන්න ගියේ නැහැ. කිව්වත් කවුරුවත් පිළිගන්නේ නැහැ. ඒත් මට හොඳටම විශ්වාසයි එහෙම දෙයක් වුණා කියලා. ඒ දෙවියනේ, මේ ඉස්පිරිතාලවල් ඇතුලේ මිනිස්සු මැරෙන විදිහට මේවා හොල්මන් පුරේවල් වෙන්න ඕනිනේ. ඒත් එහෙම දේවල් නෑ කියලා අද ඉඳලා මම හිතන්නේ කොහොමද? මේ මම හොඳ පියවි ඇස් දෙකට දැක්ක දේ. ඒ මලසිරුර එම්බාම් කරන්න හම්බ වෙලා තියෙන්නේ ඒ රසායනාගාරේදී අද්භූත සිදුවීමට මුහුණ දුන්න කෙනා දන්න කියන අයෙකුට. එයා මෘත ශරීරාගාරයේ ඉඳලා එම සිරුර එම්බාම් කරන්න රැගෙන යන අන්දම දැක්කට පස්සේ තමයි
මේ සිදුවීම ගැන ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න කියලා තියෙන්නේ. නිකන් නෙමෙයි කියලා තියෙන්නේ. මේ මැරිලා ඉන්න මිනිසයා මැරිලා ඇඳේ ඉන්නකොට මගේ ළඟට භූත වේශයකින් ආපු කෙනෙක්. ඒ හින්දා පරිස්සමට යමම් මල්ලි කියලාත් කියලා තියෙනවා. ඒ මල්ලි වාහනේ එලවගෙන එයාගේ මල් ශාලාවට ගියා. කිසිම සද්දයක්වත් වෙනසක්වත් දැනුනේ නැතිලු. ඊට පස්සේ එයාගේ මල් ශාලාවේදී එම්බම් කටයුතු ටික ඉවර කරලා ලස්සනට මිනිහ ඥාතීන්ට බාර දුන්නම එයාය අරන් ගියා. යාළුවා කිව්ව දෙයින් පස්සේ බලාපොරොත්තු වෙන්න හිටිය මොනම භූතයෙක් තියා කිසිම සිදුවීමක්වත් නැහැ. ඒක තමයි ඇත්ත. අපි එම්බම් කටයුතු කොච්චරවත් කරලා තියෙනවා ඒත් කවදාකවත් එහෙම දේවල් මේ තැන්වලදී දැකලා නැහැ. මල් ශාලාවක ඉඳලා සමහර මරණ තනියම අරගෙන යනවා බොහොම දුර පළාත්වලට. ඒත් එහෙම දේවල් අඩුයි කියන්නේ නැත්තෙම නෑ කියන එක නෙවෙයි. එක එක අසාමාන්‍ය සිදුවීම් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. හැබැයි යක්කු පෙරේතයෝ භූතයෝ ඒ මොකෙක්වත් නම් කවදාකවත් දැකලා නැහැ. එහෙම දේවල් ගැන නෙවෙයි මේ කියන්නේ. මරණයක් වාහනය දාගෙන එහා මෙහා ගෙනියනකොට සිද්ධ වෙන දේවල්. හැබැයි එකක් කියන්න ඕන. මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ හදිසි මරණයක් එහා මෙහා ගෙනියනකොට. මොනව හරි විශේෂ දෙයකින් වුණාම මගේ ගෝලයෝ ආපු ගමන් කියනවා මේ දේ සිද්ධ වුණේ ගිනි තියාගෙන මැරිලා හිටපු කෙනෙකුගේ සිරුරක් ඒ ගෙදර ඉඳලා ඉස්පිරිතාලේ මුත ශෛරාගාරයට ගෙනියනකොට. පිච්චුණු මරණයකින්ද ඕජස් ගලනවා. ඒක ඉටිරෙත්තකින් ඔතලා තිබ්බත් පොඩ්ඩක් හරි පෙරෙනහින්ද අපි ඒක ලොරිය තට්ටුවේ බිමින් තිබ්බේ. ඒ තියලා පිටිපස්සේ දොර වහලා අපි එළවගෙන ආවා. මිනිය ලොරියට පටවපු කෙනාත් මගෙත් එක්ක ඉස්සරහා ඉඳගෙන ආවා. ඥාතීන වෙනම වෑන් එකකයි ආවේ. අපි මිනී කාමරේ ළඟට ඇවිත් ලොරිය පිටිපස්සේ දොර ඇරලා බලනකොට මෙන්න පොලේ යටින් දියලා තිබ්බ මිනිය ෂීට් එක උඩ. ෂීට් එක උඩ තියපු එකක් නම් එනකොට ලොරිය එහාට මෙහාට හෙලිලා බිමට වැටෙන්න පුළුවන්. ඒ බිම තියපු එක කොහොමද ෂීට් එක උඩට යන්නේ? ඔය ඇස් දෙකට දැක්ක එක සිදුවීමක්. සමහර මරණ අරගෙන යනකොට මේ හොඳට තියෙන වාහනේ ටයර් පුපුරලා යනවා. එකක් නෙමෙයි ටයර් තුනේම හුලං එක සැරේ ගිහින් තියෙන අවස්ථාන ඕන තරම්. ඒව එච්චර අපි ගණන් ගන්නෙ නැහැ. වාහන කියන ඒවා කොතනත් කැඩෙනවනේ. හැබැයි වෙනසකට තියෙන්නේ මේ කැඩෙන තන් සහ කැඩෙන වෙලාවල්. සමහර වෙලාවට හරියටම මැදියම් රෑ 12ට මහා පාළු කැලෑවක් මැද්දේ, එහෙම නැත්නම් සොහොන් පිටියක් ඉස්සරහා කොච්චර ගැහුවත් වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මේ උදේ පාන්දර තෙල් වතුර බලලා අරගෙන ආපු වාහනේ වතුර බින්දුවක් නැහැ රේඩියටර් එක ඇතුලේ. එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඒකට පිළියම් හැටියට දැන් අපි හුඟ දෙනේ ඈත දුරකට මීයක් අරගෙන යනවා නම් හුඟක් වෙලාවට වතුර කෑන් එකක් දාගෙන යන්න අමතක කරන්නේ නැහැ. එක එක රියදුරන්ට විවිධ වූ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. එය දැකීම් ලැබු කිසිම කෙනෙක් මෙන්න මේ දේ එදා මේ පාරදිම මේ දවසේ මේ විදිහටම සිද්ධ වුණා කියලා කියමින් ඡායාරූපයකට පෙනී සිටමින් විස්තර කියන්න කැමති නෑ. එයාලා හුඟ දෙනෙක් මල් ශාලා වෛද්‍ය බොස්ට බයයි රස්සාව නැති වෙයි කියලා. සමහර බොස්ලත් අනේ එපා එපා ෆොටෝනි නෑ නම්ගම් නැතිව විස්තරේ චුට්ටක් ඕනම් දාගන්න කියලා තමයි සමහර දේවල් කියන්නේ. එයාලා කියන විදියට හරියට කරන කෙනාට මේක හොඳ ආදායම් මාර්ගයක්. ඒත් එයාලා කියන්නේ මේ වගේ දේවල් කියලා පත්‍රවල ගිහින් බය වුණාම මේ තැන්වල ඩ්‍රයිවර් රස්සාවට කෙනෙක් හොයාගන්න අමාරුයි කියලා. සමහරු මේ කියන දේවල් ප්‍රතික්ෂේප කරමින් කියන්නේ මම මෙච්චර කාලෙක ඉඳලා මිනි ඇදලා තියෙනවා. ඒත් කවදාකවත් ඔය කියන විදිහ හම්බු සිදුවීමකට මුහුණ දීලා මග ඉඳලා නෑ කියන එක. හැබැයි මල් ශාල වැඩ කරන අති බහුතරයක් පිළිගන්න දෙයක් තමයි
අවමංගල රත රෑට නතර කරලා තියෙනකොට ඒ ඇතුලෙන් විවිධ වූ ශබ්ද ඇහෙන බව කිසිවෙකු නැතත් අගුලලා ඇති දොරවල් වැසෙන ශබ්ද කුමාර කියන්නේ අද වෙන රැකියාවක් කළාත් මීට කලින් මල් ශාලාවක රියදුර රැකියාව කළා එක් මේ මරණයත් ගෙල වැලලාගෙන මිය ගිය කාන්තාවකගේ එකක් එදා අඟහරුවාද දවසක් සමහර අය අඟහරුවාද රාත්‍රී 12 පහ වෙනකන් මරණ ගෙදරට ගෙනියන්නේ නැහැ ඒ කියන්නේ රෑ 12 වෙනකන් මරණේ තියාගෙන මල් ශාලාවට වෙලා නිදි කරමින් බලාගෙන ඉන්නවා ඒකනම් එපා වෙන වැඩක් කුකුල් නිින්දක් ගැහුවත් නිින්ද යන්නේ නැහැ එදා බැරිම දන මම කිව්වා අයියා 12 න් පස්සේ මිනිය ගෙට ගත්තට 12ට ඉස්සර වෙලා ගේ ළඟට ගෙනියන්න හොඳ නැහැ කියලා කවුරුවත් කියලා නැහනේ අපි තවත් පරක්කු නොවි මිනිය අරගෙන යමු ගේ මිදුලේ මිනිය තියාගෙන ඉඳලා 12 පැන්නම ඇතුළට ගත්තම ඉවරයි අපරාදනේ ඔයාලා සේර මෙහෙම රස්තියාදු වෙන්නේ කිව්වම කැමති වුණා මොන හේතුවක් හින්දාද කියන්න අදටත් මට තේරෙන්නේ නැහැ සමහර මිනිහ එම්බම් කරලා ඉවර වුණාම එම්බම් කරපු කෙනාම කියනවා මේ මරණය නම් ටිකක් අප්සෙට් කියලා ඒ වගේම අරන් යන කෙනාට මොකක් හරි සිද්ධියක් වෙනවා අපිට එහෙම දෙයක් කිව්වට එයාට ඒ මිනිහ කපනකම් එම්බම් කරනකල් කිසි ගාණක් නැහැ සමහර වෙලාවට ඒ වැඩ කරන ගමන් සිගරට් එක උරද්දි අත්ආවරණවල ගෑවිලා තියෙන ලේවලට සිගරට් එක චුට්ටක් පෙඟිලා ඒ කරන ගමන්ම ඒ කරපු කෙනාම තමයි එහෙම කතාත් කියන්නේ එදා එයා එහෙම කතාවක් කියනවා මිනිය ගිනියන්න ආපු එයාලගේම කෙනෙක් අහගෙන හිටියා ඒ හින්දාද දන්නේ නැහැ මිනිය ගෙනියන වෑන් එකේ පිටිපස්සට කවුරුවත් එයාලා ගොඩ වුණේ නැහැ මිය ගිහින් හිටපු කාන්තාවකගේ මිය ගිහින් හිටපු කාන්තාවගේ ස්වාම් පුරුෂයා හිටියා එයත් නැග්ගේ එයාලා අරගෙන ඇවිත් තිබුණු වෑන් එකට මම කතා කළාම බොහොම අකමැත්තෙන් වගේ කෙනෙක් ඇවිත් මිනිය ගෙනියන මම එළවන වෑන් එකේ ඉස්සරහට නැග්ගා මම දැන් කල්පනා කරන්නේ මම වරද්දු ගත්ත වරද්ද ගැනීම මිනිය අරගෙන මෙතනින් දොනහ පහුවෙලා පිට වුණා නම් මම මෙහෙන් ආපහු එනකොට එලි වෙලා ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. ඒත් මේ කලින් යන හින්දා මට අපහු එන්න වෙන්නේ රෑ එකට තනියම. එතකොට දැක්කා මගේ අලුවෙක් ටිකක් සප්පායම් වෙලා ගෙදර යන්න එනවා. මම එයාට කතා කරලා වෑන් එකට නංග ගත්තා. පිටිපස්ස ඉන්න ඉඩ නැහැ. සේසත් ඇද්දල සේරම උපකරණත් එක්ක පැත්තක පටවලා යාළුවා ඉඳගත්තේ මිනි පෙට්ටිය උඩ. ඒ තුගේ පපුවහා ඔළුව කෙලින්ම අපි දෙන්න මැද්දට දාගෙන ආවේ. අපි ඒ ගිය පාරේ පාළු සොහොන් කනත්තක් අහුවෙනවා. ඒක පහුවෙනවත් එක්කම එක පාරටම ඇතුළේ තිබුණු ඇද්දල සේසත් බඩාස් ගාලා පෙරලෙන්න ගත්තා. අයිනේ හොඳට අසුරලා තිබ්බ දේවල් බිම වැටෙන්න විදිහක් නැහැ. හේත් බිම වැටුණා. මහ ලොකුවට ඇහුණු ඒ සද්දය ඒ දේවල් බිම වැටීමකටත් වඩා කවුරු හරි ඒව පොඩි පට්ටම් කරගෙන ඒව උඩ ඉඳගත්තු වගේ සද්දයක්. සොහොන් කනත්ත පහු කරනකොට අපි හිටියේ පාරක කන්දක් උඩ වගේ. එතනින් වාහනය පල්ලමට දානකොටම එක පාරටම දොර ඇරිලා ගියා. මං වාහනේ එහෙම නතර කළා. එතන පල්ලම හින්දා ආයේ දොර ඉස්සරහට තල්ලු වෙලා ඇවිත් වැහුණා. සමහර වෙලාවට තරමක් බීලා හිටු මගේ යාළුවා අතර මගින් වෑන් එකට ගොඩ කරගන්නකොට එයා බාගෙට වහගෙන නගින්න නැත්තේ ඊට පස්සෙත් කිලෝමීටර 25ක් 30ක් විතර ආවා දොර වැහිලා තිබුණේ නැත්තම් දොර ඇරෙන්න තැන් ඕනි තරම් තිබුණා අනිත් එක මේ දොර ඇරුණේ ලොකු පල්ලමකදී යන වාහනයක දොර කැරෙන්න කවුරු හරි දොර ඇරලා පස්සට තල්ලු කරන්න ඕන ඒත් එදා ඒ දේ මම ඉස්සරහම සිද්ධ වුණා සමහර විට මගේ යාළුවා ඒ කියන්නේ මිනි පෙට්ටිය උඩ ඉඳගෙන හිටපු යාළුවා ඒ දේ කරන්න ඇති කියලා කෙනෙකුට හිතන්න පුළුවන් මමනේ දැක්කේ වාහනේ දොර ඇරෙනකොට ඌ ඉස්සරහා ෂීට් එකට පැනලා ඉවරයි ඒ කියන්නේ ඒ දේ කවදාකවත් ඌ කරපු දෙයක් නෙවෙයි ඊට පස්සේ වාහනය මලගෙදරට කිලෝමීටර් 2-3ක් මෙහා පොඩි ගම්මානයක් අයිනේ නතර කෙරුවා වෑන් එක හිටපු යාළගේ කෙනා මගේ යාළුවත් එක්ක
කුටු කුටු ගාලා වෑන් එකෙන් බැහැලා ගම දිහාට ගියා. විනාඩි 5 10 ගිහින් පැයක් ගෙවිලා ගියා. මම පුදුම බයකින් හිටියේ. ඒත් බොහොම අවංකවම කියන්නේ එම්බම් කරපු මගේ හිතවතා කියපු මේ මිනිහා තියාගෙන ඒ රෑ මැද්දේ මම තනියම එතන හිටියාද මට වෙන කිසිදු සිතුවීමක් ඇති වුණේ නැහැ කියන එක කියන්න ඕන දෙයක්. මගේ අලුවත් ඇදගෙන වෑන් එකේ ආපු කෙනා ගමට රිංගලා තියන්නේ බය වෙච්ච පාර අරක්කු හොයාගෙන එන්න. ඒත් මිනිහත් එක්ක හිටපු මට කිසිම දෙයක් උනේ නැහැ. සමහර විට වෑන් එක ඉස්සරහෙන් හා පැටියෙක් පැන්නනම් මම සිහි නැති වෙන තරමේ බයකින් මගේ පපුව පිරිලයි තිබුණේ. ඒත් එහෙම දෙයක් උනේ නැහැ. ඒ හින්දා පල්ලමකට වෑන් එක බස් වෙනකොට උඩ පැත්තර දොරක් ඇරෙන්නේ කොහොමද කියලා අදටත් මම කල්පනා කරනවා. අද කතාව මම උපුටාගත්තේ කතා කිහිපයක එකතුවක් විදියට. ඉතින් මේ කතා පළ කරලා තිබුණේ අබිරහස් අඩවිය කියන බ්ලොග් අඩවියේ. ඒකේ කතාවේ රචකයා විදියට දක්වලා තිබුණේ ප්‍රභාත් අත්තනායක. ඉතින් අපි ඊළඟ කතාවෙන් හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලට බුදුසරණයි.